හයි බෝවන්, සුබ දවසක්. ඔබ සියලු දෙනාව Zoom Tech YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු V380 A9 Wi-Fi කැමරා එකක් කොහමද අපේ ෆෝන් එකට කනෙක්ට් කරගන්නේ කියලා. මම මේ කැමරා එක ෆෝන් එකට කනෙක්ට් කරන ගමන්ම කැමරා එකේ picture quality එක ඕගොල්ලන්ට live පෙන්වන්න යන්නේ. ඒයින්ද ඕගොල්ලෝ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම skip කරන්න නැතුව බලන්න. හරි. මම මුලින්ම box එක unbox කරන්නම් බලාගන්න. මං අන්බොක්ස් කරා. අපේ බොක්ස් එකේ තියෙනවා user manual එකක්. ඒ user manual එක අනුව ඔයගලන්ට කනෙක්ට් කරගන්න පුළුවන් කැමරා එක. හැබැයි මේකේ ඔයගලන්ට මොනවාරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන් අපේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. user manual එකේ තියෙන option එක නැතුව ඔයගලන්ට AP mode එක හරහා ඒ කියන්නේ කැමරා එක easy method එකෙන් කොහොමද කනෙක්ට් කරන්නේ කියලා තමයි මම කියන්න යන්නේ. මේ තියෙන අපේ කැමරා එක. මෙතනින් බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට power on power off කියලා බටන් එකක් තියෙනවා. අපිට මේ බටන් එක press කරලා ඒකනේ long press කරන්න ඕනේ තත්පර 5ක් કરી. තත්පර 5ක් કરી අපි press කරපු ගමන් අපිට කැමරා එක automatically on වෙනවා. එතකොට අපිට මෙතන පොඩි blue color light එකක් indicate වෙනවා. මෙතන mode කියන බටන් එක අපිට කැමරා එක password එකක් දීලා connect කරගත්තට පස්සේ අපිට restart කරගන්න ඕනේ නම් mode එක press කරොත් අපිට කැමරා එක restart වෙනවා. ඕගොල්ලන්ට මෙතනින් charging slot එකක් තියෙනවා. අපේ charger cable එකකුත් camera box එකෙත් තියෙනවා. ඒක තියලා ඕගොල්ලන්ට camera එක charge කරලා chargeable විදිහට ඕගොල්ලන්ට use කරගන්නත් පුළුවන්. හරි. අපිට memory card slot එකක් තියෙනවා. ඒ memory card එකෙන් අපිට SD card එකක් මේකට දාලා අපිට recording system එකක් අපිට කරගන්නත් පුළුවන්. අපිට playback sound නම් video recorder මේ ඔක්කොම අපිට කරන්න පුළුවන්. මේ තියෙන අපේ camera එකේ stand එක. අරියනම් බලාගන්න මේ විදිහට තිබ්බා. හරි. මෙතෙන් අපි ස්ටෑන්ඩ් එකේ පල්ලෙය බලන්න පුළුවන්. ඕගොල්ලන් ඩබල් ටේප් එකක් තියෙනවා. ඒ ඩබල් ටේප් එක ඕගොල්ලන්ගේ ටේබල් එකේ කැමරා එක තියෙන තැනින්. හරියටම තියලා මේ විදිහට ඕගොල්ලන්ට ફોકસ කරගන්න පුළුවන්. හරි ගයිස්. එහෙනම් මම ඕගොල්ලන්ට කැමරා එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මම ඕගොල්ලන්ට කරන්න යන්නේ මේ වීඩියෝ එකෙන්. හරියටම ඕගොල්ලන් වීඩියෝ එක බලාගන්න මම දැන් ඔයගලන්ට next step විදියට ඔයගලන්ට කියන්න යන්නේ කැමරා එක කොහමද අපේ phone එකට දාගන්නේ කියලා. හරි guys, එහෙනම් අපි බලමු දැන් app එකෙන් කොහමද අපේ කැමරා එක දාගන්නේ කියලා. ඒකට ඔයගලන්ට අනිවාර්යෙන් V380 Pro app එක phone එකට අවශ්‍ය වෙනවා. ඒ app එක මම කලින්ම මගේ phone එකේ install කරලා තියෙනවා. ඕගොල්ලන්ට මේ app එක download කරගන්න ඕනනම් Play Store, Google Store, App Store එමත් නැත්නම් ඕගොල්ලන්ට වෙනම Google එකේ සර්ච් කරලා හරි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට මේ app එක ඩවුන්ලෝඩ් කරලා register කරන විදිය මොනාරි ගැටලුවක් තිබ්බොත් ඒක අනිවාර්යයෙන් අපිට comment එකෙන් දාන්න. register කරන විදියත් අපි වෙනම video එකක් හදලා තියෙනවා. ඒකත් ඕගොල්ලන්ට මම link එක දාන්නම්. හරි. එහෙනම් මම app එක open කරන්නම්. හරියටම බලාගන්න. දැන් අපේ app එක open වෙනවා. දැන් ඕගොල්ලන්ට මම කැමරා එක පෙන්වුවා නේද power on button එකක් තියෙනවා කියලා. ඒ power on button එක long press කරන්න. ඒ කියන්නේ අතන පොඩි light එකක් indicate වෙනකන් press කරන්න. එතකොට පොඩි blue color light එකක් අපිට indicate වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට කාණ්ඩ තියෙන්නේ මෙහෙමයි. ඕගොල්ලන්ගේ Wi-Fi එක on කරලා. Wi-Fi එකේ බලන්න මම ඕගොල්ලන්ට වීඩියෝ එකේදීම පෙන්වුවා පොඩි QR sticker එකක්. ඒ sticker එකේ පල්ලෙය පොඩි ID number එකක් එනවා 7062 3456. ඒක තමයි අපේ කැමරා එකේ ID number එක. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ එක එක කැමරා එකේ එක එක විදිහට ID number changes වෙනවා. හරි. මගේ ID number එක මෙතන AP mode එකට set වුණා. මම ඒක ඕගොල්ලන්ට connect කරන්නම්. හරියටම බලාගන්න. දැන් අපිට ඒක connect වෙලා තියෙන්නේ අපේ IP number එක connect වෙලා තියෙනවා. දැන් ඕගලන්ට ස්ක්‍රීන් එක රිස්ටාර්ට් කරන්න. ඒ කියන්නේ මේ විදිහට උඩ අල්ලලා පල්ලයට චූටක් අදින්න. එතකොට ෆවුන් ඩිවයිස් එකෙන් අපේ කැමරා එක එනවා. ඒ ID number එකම හරියටම බලාගන්න. ඊට පස්සේ අපි 8 කැමරා එක දුන්නා. හරි. දැන් අපේ කැමරා එක ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට මේකට අනිවාර්යයෙන්ම password දෙකක් ගන්න ඕනේ. ඒ කියන්නේ එකම password එක දෙවරක් ගන්න ඕනේ. ඊට පස්සේ අපිට එනවා මෙතන set password කියලා. හරි. set password එක දීලා ඕගොල්ලන් ගන්න password එක අනිවාර්ය මතක තියාගන්න. මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝනුත් කියලා තියෙන්නේ admin කියන නමින් මේක ආවොත් ඕගොල්ලන් ගන්න password එක ඕගොල්ලන්ගේ නම ගහලා @123 කියලා ගන්න. මම උදාහරණයක් වශයෙන් ගහලා පෙන්නන්නම්. admin @123.
ඕගොලන්ගේ නම ගහලා @123 කියලා ගාන්න. හෙඩ්මින් @123 හරි. දැන් කන්ෆර්ම් කරගත්තා. ඊට පස්සේ එනවා conflict network configuration. හරි. ඒකත් දීලා ඉවරයි. දැන් ආපෝ AP hotspot mod එකට ඕගොල්ලන්ගේ password එක ගහන්න ඕනේ. කලින් ගහපු admin 123 ම ගහන්න. admin @123. දැන් save කරලා දැන් හරියටම බලාගන්න අපේ උඩ hotspot එක off වෙලා on වෙනවා. ඒ කියන්නේ camera hotspot එක phone එකට අරගෙන තියෙන්නේ කියලා ඒක ඕගොල්ලන්ට බලාගන්න පුළුවන්. හරි. off වුණා. දැන් automatically on වෙනවා. එමත් නැත්නම් ඕගොල්ලන් ගිහලා බලන්න අපේ wifi ඇතුළට ගිහිල්ලා fest එකට ඒක ඇවිල්ලා තියෙනවා. අපේ camera QR එකේ තියෙන model number එක. ID number එක ආපු ගමන් ඒකට ආපහු ඕගොල්ලන්ට ගහන්න තියෙන්නේ ඕගොල්ලන් app ඇතුළට ගිහලා ගහපු ඒ password එකම. මොකද්ද? admin @123 ඒක ගහලා connect කරන්න තියෙන්නේ. එච්චරයි. ඉතින් ඕගොල්ලන්ට camera එක connect වෙලා තියෙයි app ඇතුළට ගියාම automatically. හරි. ඉතින් අපේ camera එක connect වෙලා තියෙන්නේ. දැන් මම කැමරා එක ඕපන් කරන්නම්. හරි. මෙතනින් ඕගොල්ලන්ට HD mode එක HD mode එකට මාරු කරන්නත් පුළුවන්. ඒක තවත් ඕගොල්ලන්ට චුට්ටක් clear වෙයි. දැන් ඕගොල්ලන්ට කරන්ට් තියෙන්නේ. ඉතින් ඕගොල්ලන් live එකෙන් ඒකනේ සමානයි. මේම කියමුකෝ. ඕගොල්ලන්ගේ ඇතුළට ඉඳලා කැමරා එක control කරන්න ඕනේ නම් ඕගොල්ලන්ට මේ AP mode එකෙන් connect කරන්න පුළුවන්. ඒකට ඕගලන්ට Wi-Fi router ඕනෙත් නෑ, ඕගලන්ට data යන්නෙත් නෑ. එහෙම නැතුව වෙන කොහොමරි ඉඳලා, ඒ කියන්නේ පිටරටක හරි ඉඳලා අපි camera එක control කරන්න ඕනේ නම් මේකෙන් setting එකට යන්න. තුන්වෙනි එකට තියෙනවා setting එක. setting එකට ගිහිල්ලා මේකෙන් බලන්න network setting. general එකේ පල්ලෙය තියෙනවා. network setting එක click කරලා Wi-Fi station mode කියලා option එකක් තියෙනවා. දැන් මම camera එක connect කරලා තියෙන්නේ AP mode එක කරා. ඒක තමයි ලේසිම ක්‍රමය. ඊට පස්සේ ඕගලන්ට තියෙන්නේ Wi-Fi station mode එක on කරලා ඕගලන්ගේ ගේ ගහව මේකේ කැමරා එක ළඟම තියෙන්න ඕනේ Wi-Fi router එකක්. ඒ Wi-Fi router එක connect කරලා password එක දෙන්න විතරයි තියෙන්නේ. එතකොට automatically Wi-Fi station mode එකෙන් automatically connect වෙනවා. ඊට පස්සේ ඕගලන්ට අර QR එකයි නැත්නම් phone එක connect කරන විදියයි ඔක්කොම කියලා තියෙනවනේ. ඒ විදියට ඕගලන්ට connect කරගන්න පුළුවන්. හරි යාළුවනේ. එහෙනම් මම අපේ A9 Wi-Fi කැමරාවක් ගැන සම්පූර්ණ clip එකක් ඕගලන්ට දාලා තියෙනවා. ඕගලන්ට මේක මොනාරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්ය අපේ comment section එකේ ගිහලා comment එකක් දාන්න. අපි බලාපොරොත්තු වෙනවා ඕගලන් comment වලට අපි reply කරන්න. හරි. එහෙනම් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි අපේ video එක සම්පූර්ණයෙන්ම නැරඹුවාට බොහොම ස්තුතියි.